වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාව අද දහවල් 12ට බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදී පැවැත්ුණා. බංගලාදේශය තුළ සිදුකරන ශිෂ්‍ය ඝාතන වහා නවතන ලෙස බල කරමිනුයි මෙම විරෝධතාව පැවැත්ුණේ. සිවිල් සංවිධාන නියෝජනය කරන පිරිස්ද ඊට සහභාගී වී සිටියා. පුද්ගලයන් 130 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක් වූ බංගලිදේශ විරෝධතාව රැල්ලට හේතු වූයේ මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමයයි. 1971 බංගලාදේශයේ නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ අයගේ පෞල්වල සමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් 30% වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා එරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වන ලද විරෝධතා පසුව ප්‍රචණ්ඩකාරී තත්වයකට පත්වුණා. පසුව ඒ රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත්වුණා. මේ හේතුවෙන් බංගලි දේශ පරිපාලනය සම්පූර්ණයෙන් බිඳ වැටීමකට ලක් වුණා. අග්‍රාමාත්‍ය ෂේඛ් හසීනාට තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමටද සිදුවුණා. විරෝධතා පාලනය සඳහා හමුදාව කැඳවා තිබූ අතර දුටු තැන වෙඩි තැබීමේ නියෝගයද ලබා දී තිබුණා. මෙවැනිම තත්ත්වයකට මීට වසර දෙකකට පෙර අප රටටද මුහුණ දීමට සිදුවුණා. රාජ්‍ය පාලනය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයකට පැමිණ තිබුණා. ප්‍රධාන මර්මස්ථාන ගණනාවකම බලය අරගලකරුවන් අතට පත්ව තිබුණා. එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය අත්හැරීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා බවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ බිඳ වැටීමෙන් තිබූ පරිපාලනය යළි ස්ථාපනය කරන්නට සමත් වුණා. නීතිය ආධිපත්‍ය සුරකමින් අරගල සමනය කරමින් ජනජීවිත සුරක්ෂිත කිරීමට හැකි වුණා. රටේ ආර්ථිකයද ක්‍රමයෙන් යථාතත්වයට පත් කරන්නට මෙම ක්‍රියාදාමයත් සමග හැකි වුණා. මේ සියල්ල නොවන්නට බංගලාදේශයේ හානි වූ ජීවිත සංඛ්‍යාව මෙන් නොව ඊටත් වඩා විපතක් සිදුවන්නට තිබුණා. මේ අනුව ගත වූ වසර දෙකක කාලය රටට පමණක් නොව ශ්‍රී ලංකාව ලෝකයටද ආදර්ශ සැපයූ කාලයක්.